වැගනාර් ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන හයිබ්‍රිඩ් වාහනයක්. මීට ඉස්සලා ජෙනරේෂන් එකේ වැගනාර් ගැන අපි කරපු වීඩියෝ එකටත් ඔයගොල්ලන්ගේ ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. ඉතින් අද අපි කතා කරන්නේ අලුත් ජෙනරේෂන් එකේ වැගනාර් සහ වැගනාර් ස්ටිංග්‍රේ මොඩල්ස් ගැන. මේවල තාක්ෂණය, ඔප්ෂන්ස්, ඉන්ධන කාර්යක්ෂමතාවය, නඩත්තු ආදී සියලු දේ ගැන අද අපි විස්තරාත්මකව කතා කරමු. වැගනාර් මොඩල් ස්ට්‍රක්චර් එකෙන් එක හා සමානයි, ඒ වගේම පිට ඩිසයින් එකත් බොහෝ දුරට එක හා සමානයි. ඉදිරිපස ඩිසයින් එක ලයිට්ස්, සයිඩ් ස්කර්ටින් වගේ දේවල් වලින් තමයි වෙනස් වෙන්නේ. සාම්ප්‍රදායික වැගනාර් ලුක් එක තවත් ඉදිරියට යෑමක් අපිට FX මොඩල් එකේ දකින්න පුළුවන්. නමුත් FZ මොඩල් එකේ අලුත්ම ෂෙල් එකක් එක්ක ඩුවල් ලයිට් ඩිසයින් එකක් තියෙනවා. මේ ඩිසයින් එක දැක්කම Chevrolet Silverado pickup truck එකේ ඩිසයින් එක මතක් වෙනවා. ස්ටිංග්‍රේ එකෙත් අලුත්ම ඩිසයින් එකක් තියෙනවා. සුසුකි සමාගම කියන්නේ මේ ඩිසයින් එක කුළුහරකෙක් ඉන්ස්පයර් කරන් ඩිසයින් කරලා තියෙන්නේ, මේක ඉස්සරහ ලයිට්ස් කුළුහරකෙක්ගේ අන් දෙකේ හැඩය ගන්නවා කියලා. නමුත් මේ ඩිසයින් එක දැක්ක ගමන් අපිට මතක් වෙන්නේ කැඩිලැක් කාර් එක, එස්කලේඩ් එක ඩිසයින් එකක්. FZ ස්ටිංග්‍රේ මොඩල් දෙකටම LED හෙඩ්ලයිට්ස් ලැබෙනවා. FZ එකේ ලෝ බීම් එක LED, ස්ටිංග්‍රේ එකේ හෙඩ් ලෝ බීම් දෙකම LED ලයිට්ස්. ස්ටිංග්‍රේ එකට ෆොග් ලයිට්ස් ලැබෙනවා. FZ එකේ JDA මොඩල් එකේ ස්ටොක් ෆොග් ලයිට්ස් නැහැ. නමුත් ලංකාවට එන මොඩල් එකේ AMW එකෙන් ඩේ ටයිම් රනින් ලයිට් එක ෆොග් ලයිට්ස් එකතු කරලා තියෙනවා. ස්ටිංග්‍රේ සහ FZ මොඩල් දෙකටම ඇලුමිනියම් වීල්ස් ලැබෙනවා. ස්ටිංග්‍රේ ටර්බෝ එකේ රිම් සයිස් එක 15, සාමාන්‍ය ස්ටිංග්‍රේ සහ FZ මොඩල් වල 14. FX මොඩල් එකෙත් රිම් සයිස් එක 14, නමුත් ඇලුමිනියම් වීල් ස්ටෑන්ඩඩ් ලැබෙන්නේ නැහැ, ස්ටීල් රිම් එකට ප්ලාස්ටික් වීල් කප්ස් තමයි ලැබෙන්නේ. ඔක්කොම මොඩල්ස් වලට රියර් වයිපර්, වොෂර්, ෆෝල්ඩබල් රූෆ් ඇන්ටනා වගේ ෆීචර්ස් ලැබෙනවා. ටර්න් සිග්නල් ලයිට්, ඉන්ටිග්‍රේටඩ් ඩෝ මිරර්ස් ලැබෙන්නේ ස්ටිංග්‍රේ FZ මොඩල් වලට විතරයි, FX එකට ලැබෙන්නේ නැහැ. ඔක්කොම මොඩල්ස් වල සයිඩ් ලුක් එක පිටිපස්ස ගත්තම බොහෝ දුරට එක හා සමානයි. බම්පර් එකේ ලයිට්ස් වල ඩිසයින් එක වගේ පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. FX මොඩල් එකේ හොරුපුරුදු ස්ටෑන්ඩඩ් වැගනාර් ලුක් එකක් තියෙන්නේ. නමුත් ස්ටිංග්‍රේ සහ FZ මොඩල් වල ස්පොයිල් එකක් වගේම සයිඩ් ස්කර්ටින්, බම්පර් ලිප්ස් වගේ සාමාන්‍යයෙන් මොඩිෆිකේෂන් විදියට කරන දේවල් ස්ටෑන්ඩඩ් ඩිසයින් එකේම තියෙනවා. ඒ වගේ මේ මොඩිෆිකේෂන් ඔෆිසිියල් ඩිසයින් එකට වඩා තර්ඩ් පාඩි මොඩිෆිකේෂන් එකක් කරලා වාහනයට සෙට් කරලා වගේ ලුක් එකක් ෆැක්ටරිගෙම දෙන්න තමයි ට්‍රයි කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ස්පොයිලර් එකේ සාමාන්‍ය ස්ටෑන්ඩඩ් ෆැක්ටරි ස්පොයිලයකට වඩා ෆැන්සි තර්ඩ් පාඩි මොඩිෆයිඩ් ස්පොයිලයක ලුක් එකක් තියෙන්නේ. ඒ වගේම බම්පර් ලිප්, සයිඩ් ස්කර්ටින්ස් වගේ දේවල් පිටින් වාහනයට තියලා අලවල වගේ ලුක් එකක් ෆැක්ටරිගෙම දෙන්න ට්‍රයි කරලා තියෙනවා. මේ මොඩිෆයි කරපු ලුක් එක දෙන්න ට්‍රයි කරන එකෙන් මේ වාහනයට ස්පෝර්ටි ලුක් එකක් ලබා දෙනවා. නමුත් තවත් පැත්තකින් ඕවර් ඩිසයින් කරපු රයිසර් ලුක් එකකුත් තියෙනවා. උදාහරණයක් විදිහට මේ වාහනවල ස්පොයිලර් ඩිසයින් එක, ඉස්සරහා පස්ස ඩිසයින්ස් වගේ දේවල් එකිනෙකට මැච් නොවෙන ගතියක් තියෙනවා. කොහොම නමුත් ඕවරෝල් ගත්තම වැගනාර් වගේ සයිස් එකෙන් පොඩි ලෝපව වාහනයකට ඊට වඩා ගොඩක් ලොකු ප්‍රසන්ස් එකක් දෙන්න මේ අලුත් ඩිසයින් සමත් වෙලා තියෙනවා. අලුත් වැගනාර් එකේ ඇතුළත ගැන කතා කළොත් වාහනේ ප්‍රමාණයට සාපේක්ෂව ඇතුළත ඉතා විශාල ඉඩක් තියෙනවා. මේක වැඩිම ඉන්ටීරියර් ස්පේස් එක තියෙන මේ කැටගරි එකේ වාහනය හෝ වාහන කීපය අතරින් එකක්. පරණ වැගනාර් එකත් එක්ක කම්පයා කළොත් අලුත් මොඩල් එකේ ඇතුළත ස්පේස් එකේ විශාල වැඩිවීමක් තියෙනවා. අලුත් ප්ලැට්ෆෝම් එකට වාහනේ ස්ට්‍රක්චර් එක ඩිසයින් කරලා එන්ජින් රූම් එකේ ඉඩ අඩු කරලා තමා මේ ලොකු ඉන්ටීරියර් ස්පේස් එක ලබාගෙන තියෙන්නේ. වැගනාර් එකේ ස්ටිංග්‍රේ, FZ, FX ඔක්කොම මොඩල්ස් වලට බොහෝ දුරට එකම ඉන්ටීරියර් ඩිසයින් එකක් තියෙන්නේ.
ප්ලාස්ටික් ෆැබ්‍රික් වල කලර් එක ටෙක්ස්චර් එක සුළු මට්ටමේ ෆීචර්ස් වල වෙනස්කම් වගේ දේවල් වලින් තමයි මේ මොඩල්ස් වල ඉන්ටීරියර් එක වෙනස් වෙන්නේ. ඒ ගැන මේ රිවිව් එකේ අපි පසුවට කතා කරමු. වැගන්ආර් එකේ ඉන්ටීරියර් එක ඉතාම ප්‍රැක්ටිකල් පවුලේ වාහනයක් විදිහට ඩිසයින් කරලා තියෙනවා. ප්‍රැක්ටිකැලිටි එක ගැන කතා කරන්න ඉස්සෙල්ලාම අපි අලුත් ඩෑෂ්බෝඩ් එකෙන් පටන් ගමු. ඩෑෂ්බෝඩ් එකේ ස්ටෝරේජ් ස්පේස් වැඩි කරන්න ලෙවල් දෙකකට ඩිසයින් කරලා තියෙනවා. සෙකන්ඩ් ලෙවල් එක සම්පූර්ණයෙන්ම ස්ටෝරේජ් ස්පේසස් බොටල් හෝල්ඩර්ස් වලට වෙන් කරලා තියෙන්නේ. ඩ්‍රයිවර් සයිඩ් එකේ අපර් ට්‍රේ එකකුත් තියෙනවා. මීට අමතරව ඩ්‍රයිවර් සයිඩ් එකේ අන්ඩර් ට්‍රේ එකක්, කාඩ් හෝල්ඩර්ස්, ෂොපින් හුක්ස් එක්ක සාමාන්‍යයෙන් හොඳ ඉඩක් තියෙන ග්ලව් බොක්ස් එකකුත් තියෙනවා. ඉස්සරහ දොරේ වගේම පස්සේ දොරෙත් ලොකු ඩෝබින්ස්, ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට්ස් වගේම බොටල් හෝල්ඩර්ස් දකින්න පුළුවන්. පිටිපස්සේ දොරේ දිග කුඩයක් රඳවන්න පුළුවන් හෝල්ඩ එකක් තියෙනවා. මේ නිසා වැස්ස අවස්ථාවක වුණත් වාහනෙට නැගලා තෙත කුඩේ මේක රැඳෙව්වම ඇතුළත තෙමෙන එක වළක්වා ගන්න පුළුවන්. සීට්ස් කම්ෆර්ටබල්, ඒ වගේම පොළවෙන් ටිකක් උස්ව සවි කරලා තියෙන්නේ. ඒ නිසා නගින්න බහින්න පහසුයි. ඒ වගේම සාමාන්‍යයෙන් පුටුවක ඉඳගෙන යනවා වගේ පහසු හැඟීමක් එනවා. ඉස්සරහ සීට්ස් වගේම පස්සේ සීට්ස් උත් රේල්ස් උඩ ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. ඒ වගේම ලෙවල් කීපයකට ඇල කරන්නත් පුළුවන්. මේ නිසා ලගේජ් වැඩි අවස්ථාවක පිටිපස් සීට් ඉස්සරහට අරන් බූට් ස්පේස් එක වැඩි කරන්නත්, බූට් ස්පේස් එක අවශ්‍ය නැති වෙලාවට පිටිපස්සේ සීට් පස්සටම අරන් ඇල කරලා පිටිපස්සේ මගින්ට ඉතා සැප පහසු ආසනයක් වගේම ලොකු ලෙග් ස්පේස් එකක් ලබා දෙන්නත් මෙමගින් හැකියාව ලැබෙනවා. ලගේජ් ඒරියා එකේ පැනල් එක ඉස්සුවම තවත් අන්ඩර් බොක්ස් එකක් තියෙනවා. මේක තවත් ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් විදියටත් උස දෙයක් හිටවල ගෙනියන්නත් පාවිච්චි කරන්න පුළුවන්. එවගේම පිටිපස්සේ දෙයක් තියලා බැඳගෙන යන්න, එල්ලගෙන යන්න පුළුවන් හුක්ස් දකින්න පුළුවන්. ලගේජ් ඒරියා එකේ ස්පෙයා වීල් එකක් නැහැ, ටයර් රිපෙයා කිට් එකක් එක්ක ජැක් එකක් තියෙන්නේ. පිටිපස්සේ සීට්ස් පහසුවෙන් සම්පූර්ණයෙන්ම ෆ්ලැට් බූට් ෆ්ලෝ එකක් වෙන විදියට නමන්න පුළුවන්. අවශ්‍ය නම් ඉස්සරහ සීට්ස් උත් තමලා ගොඩක් දිග දෙයක් දාගෙන යන්නත් පුළුවන්. මේ විදියට මුළු වාහනයම ඉඩ අරගෙන බඩු ගොඩක් දාගෙන යන්න පුළුවන් විශාල බූට් ස්පේස් එකක් ලබා ගන්න පුළුවන්. මේ වාහනේ ඉස්සරහා පැසෙන්ජර් සීට් එක ඉස්සුවම හැන්ඩල් එකක් තියෙන බකට් එකක් තියෙනවා. මේක පිටතින් බඩුගෙන එන්න පුළුවන් මල්ලක් විදියටත්, වටින දෙයක් තියන්න පුළුවන් රහසිගත ස්ටෝරේජ් ස්පේස් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ බකට් එක ඉවත් කළාම පහලින් දකින්න ලැබෙන්නේ මේ වාහනේ හයිබ්‍රිඩ් බැටරි එක. පස්සේ සීට්ස් වගේම ඉස්සරහ සීට්සුත් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා පොඩි වාහනය වුණත් ඉස්සරහ හොඳ ඉඩකඩක් තියෙනවා. ඉස්සරහ සීට්වල බැක්රෙස්ට් එකේ මැද පාට් එක දිගහැරලා ආම්රෙස්ට් එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. ගිය ලිවර් එක ඩෑෂ්බෝඩ් එකේ තියෙන නිසා පිටිපස්සේ වගේම ඉස්සරහත් බොහෝ දුරට සම්පූර්ණ ෆැට් ෆ්ලෝ එකක් තියෙනවා. වාහනේ එක පැත්තකින් නැගලා අනික් පැත්තෙන් බහින්න පුළුවන්. ඒ වගේම ඉස්සරහා පස්සේ සීට් දෙකේම ලෙග් ස්පේස් එක ඉතාම හොඳයි. අනිත් නවීන වාහන වගේම පවර් ෂටර්ස්, රීට්‍රැක්ටබල් පවර් මිරර්ස්, රිමෝට් කීලස් එන්ට්‍රි, පුෂ් ස්ටාර්ට් වගේ ඔප්ෂන්ස් ඔක්කොම ලැබෙනවා. මේකේ වීදුරු ඔක්කොම අල්ට්‍රාවයලට් වගේම ඉන්ෆ්‍රාරෙඩ් කට් ග්ලාස්. ඒ නිසා හිරු එළියෙන් ඇතුළත මගීන්ගේ හමට සිදුවෙන හානිය අවම කරනවා. ලංකාවට එතරම්ම වැදගත් නොවුනත් සීට් හීටර් ඔප්ෂන් එකක් තියෙනවා. මීට පැනල් එක, ඕඩියෝ සිස්ටම් එක, බ්ලූටූත් ෆෝන් කෝල්ස් වගේ ඔප්ෂන්ස් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් මල්ටිෆන්ක්ෂන් ස්ටීරිං වීල් එකක් තියෙන්නේ. ස්ටිංරේ එකේ ටර්බෝ මොඩල් එකේ ක්‍රූස් කොන්ට්‍රෝල් පහසුකම් වගේම පැඩල් ෂිෆ්ට් පහසුකමත් ස්ටීරිං වීල් එකට ලැබෙනවා. අලුත් වැගන්ආර් එකේ හයිබ්‍රිඩ් සිස්ටම් එක ගැන බොහෝ දෙනෙක් විවිධ මත දරනවා. අපි හරියටම මේ සිස්ටම් එක ගැන දැනගනිමු. මේකත් බොහෝ දුරට පරණ වැගන්ආර් එක වගේම මයිල් හයිබ්‍රිඩ් සිස්ටම් එකක්. ඒ කියන්නේ මේකේ බැටරියෙන් සහ විදුලි මෝටරයකින් ධාවනයේදී පෙට්‍රල් එන්ජින් එකට සහයෝගයක් දෙන්න විතරයි පුළුවන්. ෆුල් හයිබ්‍රිඩ් වාහනයක් වගේ සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් පමණක් ධාවනය කරන්න බෑ. නමුත් මේකේ පරණ වැගන්ආර් එකේ මයිල් හයිබ්‍රිඩ් සිස්ටම් එකට වඩා අලුත් වැදගත් වෙනසක් තියෙනවා. ඒක තමයි ක්‍රීප් ෆන්ක්ෂන් එක. මේ ක්‍රීප් ෆන්ක්ෂන් එකෙන් ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්න වගේ අවස්ථාවකදී බ්‍රේක් එක රිලීස් කරාම එන්ජින් එක ස්ටාර්ට් නොවී විදුලි බලයෙන් විතරක් මීටර් කීපයක සුළු දුරක් ඉදිරියට ඇදෙන්න පුළුවන්. මේක ඇක්වා ප්‍රියස් වගේ ෆුල් හයිබ්‍රිඩ් වාහනයක වගේ සාමාන්‍ය විදියට ඇක්සලරේට් කරන් විදුලියෙන් ගමන් කිරීමක් නෙමෙයි.
නමුත් ට්‍රැෆික් එකේ පොඩ්ඩ පොඩ්ඩ ඉදිරියට යන අවස්ථාවක එන්ජින් එක ස්ටාර්ට් නොකර විදුලි බලයෙන් පමණක් සෙමින් ටිකක් ඉදිරියට යම මගින් ඉන්ධන ඉතුරු කරන ෆීචර් එකක්. මේ සිස්ටම් එක සඳහා අලුත් හයිබ්‍රිඩ් මෝටර් එකක් ලබා දීලා තියෙනවා. පරණ වැගන් නාරකත් එක්ක කම්පයා කරලා බැලුවොත් හයිබ්‍රිඩ් මෝටර් එකේ අවුට්පුට් එක කිලෝවොට් 1.6 සිට 2.3 දක්වාත් ටෝක් එක නිව්ටන් මීටර් 40 සිට 50 දක්වාත් අලුත් වැගන් නාරකේ වැඩි කරලා තියෙනවා. පරණ වැගන් නාරකේ වගේම මේ සිස්ටම් එකෙත් සාමාන්‍ය 660cc එන්ජින් එකට සම්බන්ධ වුණු ISG එහෙම නැතිනම් ඉන්ටිග්‍රේටඩ් ස්ටාර්ටර් ජෙනරේටර් එකකුත් ඉදිරිපස් සීට් එක යට සවි කරලා තියෙන හයිබ්‍රිඩ් බැටරියකිනුත් සමන්විතයි. මේ ISG යුනිට් එක ස්ටාර්ටර් මෝටර් එකක්, සාමාන්‍ය බැටරිය චාර්ජ් කරන ඕල්ටර්නේටර් එකක් වගේම හයිබ්‍රිඩ් බැටරියක චාර්ජ් කරන්නත් එන්ජින් එකට බලය සපයන ඉලෙක්ට්‍රික් මෝටර් එකක් විදියටත් කාර්යයන් රසක් ඉටු කරන මේ හයිබ්‍රිඩ් සිස්ටම් එකේ වැදගත්ම කොටස. ඒ වගේම වාහනය බ්‍රේක් කරන් වේගය අඩු කරනකොට පැටි කිලෝමීටර් 13කට වඩා වේගය අඩු වුණොත් එන්ජින් එක ඔටෝ ඔෆ් වෙලා ඉන්ධන ඉතුරු කරන අයිඩ්ලිං ස්ටොප් ෆන්ක්ෂන් එකක් තියෙනවා. අපි මේ හයිබ්‍රිඩ් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලමු. වාහනේ ස්ටාර්ට් වෙනකොට ISG යුනිට් එක ස්ටාර්ටර් මෝටර් එකක් විදියට වැඩ කරලා සාමාන්‍ය බැටරිය බලයෙන් එන්ජින් එක ස්ටාර්ට් කරනවා. වාහනේ වේගය වැඩි කරන්න වැඩියෙන් ඇක්සලරේට් කරනකොට ලිතියම් අයෝන් හයිබ්‍රිඩ් බැටරියකින් බලය අරන් ISG යුනිට් එක මෝටර් එකක් විදියට වේගය වැඩි කරන්න එන්ජින් එකට සපෝට් කරනවා. සාමාන්‍ය විදියට ගමන් කරනකොට එන්ජින් එකට බරක් නැතුව බැටරිවල ගබඩා වෙලා තියෙන ශක්තියෙන් වාහනේ විදුලි උපකරණ ක්‍රියාත්මක කරනවා. වේගය අඩු කරන්න බ්‍රේක් කරොත් ISG යුනිට් එක රීජෙනරේටිව් බ්‍රේකින් සිස්ටම් එකක් විදියට ක්‍රියා කරලා ඒ ශක්තියෙන් සාමාන්‍ය බැටරියකත් හයිබ්‍රිඩ් බැටරියකත් දෙකම චාර්ජ් කරනවා. මෙහෙම බ්‍රේක් කරලා වේගය 5 කිලෝමීටර් 13ට වඩා අඩු වෙනකොට එන්ජින් එක නවත්වන්න ඉන්ධන සැපයීම කපා හරිනවා. එන්ජින් එක නැවතුනාට පස්සේ සියලු විදුලි උපකරණ වැඩ කරන්නේ බැටරිවල තැම්පත් වෙලා තියෙන බලයෙන්. ආයේ ට්‍රැෆික් එකේ හැමින් ඉදිරියට යන්න බ්‍රේක් එකෙන් කකුල ගත්තොත් ක්‍රීප් ෆන්ක්ෂන් එක මගින් එන්ජින් එක ස්ටාර්ට් නොකර ISG යුනිට් එක මෝටර් එකක් විදියට ක්‍රියා කරලා විදුලි බලයෙන් පමණක් සෙමින් වාහනේ ඉදිරියට ගමන් කරනවා. මෙහෙම විදුලියෙන් විතරක් ගමන් කරන්න පුළුවන් උපරිම තප්පර 10ක කාලයක් විතරයි. මීටර් පැනල් එකේ ස්පීඩෝමීටර් එකක් වගේම ටැකෝමීටර් එකක් තියෙනවා. ඒ වගේ වාහනේ හයිබ්‍රිඩ් සිස්ටම් එකේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ තොරතුරු සියල්ලම වගේ මේ මීටර් පැනල් එකේ ඩිස්ප්ලේ වෙනවා. මූලිකව මීටර් පැනල් එකේ පහළ තියෙන ලයිට් සාමාන්‍ය දාවන අවස්ථාවේදී නිල් පාටයි. ඉන්ධන ඉතුරු කරන ඉකෝ ඩ්‍රයිවිං නම් කොළ පාට වෙනවා. ඒ වගේම බ්‍රේක් කරනකොට රීජෙනරේටිව් බ්‍රේකින් සිස්ටම් එකෙන් බැටරිය චාර්ජ් කරනවා නම් මේ ලයිට් සුදු පාට වෙනවා. දකුණු පැත්තේ තියෙන LCD ඩිස්ප්ලේ එකෙන් මේ අවස්ථාවේ බැටරිය චාර්ජ් වෙනවද නැතිනම් බැටරියකින් එන්ජින් එකට බලය දෙනවද එන්ජින් එක ස්ටොප් වෙලාද වගේ සිස්ටම් එකේ එනර්ජි ෆ්ලෝ එක ගැන තොරතුරු දැක්වෙනවා. ඉස්සෙල්ල කතා කරපු ක්‍රීප් ෆන්ක්ෂන් එක වගේ විදුලියෙන් පමණක් ගමන් කරන අවස්ථාවක මීටර් එකේ EV කියලා ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේම ඩිස්ප්ලේ එකේ පහලින් තියෙන නොබ් එක ප්‍රෙස් කරාම ඕඩෝමීටර් එක, ට්‍රිප් මීටර් එක, ඉන්ධන කාර්යක්ෂමතාවය, රේන්ජ් එක, අයිඩ්ලිං ස්ටොප් නිසා ඇතිවුණු ඉන්ධන ප්‍රමාණය වගේ දේවල් දැක්වෙනවා. ඒ වගේම ඕඩෝමීටර් එක ඩිස්ප්ලේ වෙන අවස්ථාවේ මීටර් නොබ් එක හෝ ස්ටීරින් වීල් එක ඉන්ෆෝ බටන් එක ඔබාගෙන හිටියාම වාහනේ ඩෝර් ලොක්, සිකියුරිටි සෙටින්ග්ස්, සේෆ්ටි සෙටින්ග්ස්, AC සෙටින්ග්ස් වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. මේ ගැන අපි පසුව කතා කරමු. දෙනෙක් වැගනාර් වල සේෆ්ටි පැකේජ් මොඩල්ස් ගැන අහනවා. වැඩි මුදලක් ගෙවලා සේෆ්ටි පැකේජ් තියෙන මොඩල් එක ගන්න එක වටිනවද? ලංකාවේ තත්ත්වයන් යටතේ ඒක සාර්ථකද වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි මේ ප්‍රශ්න වලට දැන් උත්තර හොයමු. මේ සේෆ්ටි සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ ඉස්සරහා වීදුරුවට පිටිපස්සෙන් සවි කරලා තියෙන ලේසර් රේඩායකුත් මොනෝකියුලර් කැමරායකුත් මූලික කරගෙන. ලේසර් රේඩායක ළඟ තියෙන දේවල් හඳුනා ගන්නත් රාත්‍රී කාලය වගේ ආලෝකයේ නොමැති අවස්ථාවකදී ඉදිරියේ තියෙන දේවල් හඳුනා ගන්නත් පාවිච්චි කරනවා. මොනෝකියුලර් කැමරායක පාරේ අයින යන මගීන් වගේ පුළුල් පරාසයක දේවල් හඳුනා ගන්න පාවිච්චි කරනවා.
මේ සිිස්ටම් එක ඉදිරියේ වාහනයක් පුද්ගලයෙක් පිළිබඳව රියදුරාට අනතුරු අඟවනවා. අවශ්‍ය නම් ඔටෝබ්‍රේක් කරලා අනතුරු වළක්වන්නත් මේ සිිස්ටම් එකට හැකියාව තියෙනවා. වාහනය පාරේ ගමන් කරනකොට අනතුරක් විය හැකි දුරින් වාහනයක් පුද්ගලයෙක් ගමන් කරනවා නම් මේ සිිස්ටම් එකෙන් රියදුරාට අනතුරු අඟවනවා. අනතුර දැකලා රියදුරා තදින් බ්‍රේක් කරනවා නම් බ්‍රේක් ඇසිස් ෆන්ක්ෂන් එකෙන් බ්‍රේක් ෆෝස් එක වැඩි කරලා අඩු දුරකින් වාහනේ නවත්වා ගන්න උදව් කරනවා. රියදුර අනතුර වළක්වන්න බ්‍රේක් කරේ නැතිනම් හරි අනතුර වෙන්න ඉතාම ආසන්නයි නම් හරි සිස්ටම් එකෙන් ඔටෝ බ්‍රේක් කරනවා. මේ සිස්ටම් එක නීතිගරුකව වාහන පදවන රටක ඉතා හොඳ යෙදවුමක්. නමුත් ලංකාවේ තත්ත්වය වෙනස්. සාමාන්‍යයෙන් ලංකාවේ සුපුරුදු ක්‍රමයට ඔබ ට්‍රැෆික් එකේ අස්සෙන් දාලා ගමන් කරන කෙනෙක් නම් මේක ඉතා අනතුරුදායකයි. මොකද නොසිතූ වෙලාවක සිස්ටම් එකෙන් ඔටෝ බ්‍රේක් වෙනවා. එතකොට කොන්ට්‍රෝල් එක නැති වෙනවා. ඒ වගේම එකපාර බ්‍රේක් වදින නිසා ලංකාවේ ක්‍රමයට ට්‍රැෆික් එකේ ඔබේ වාහනේ පස්සටම මූණ තියන්ගෙන අනික් වාහනයට නවත්ත ගන්න වෙලාවක් නැහැ. ඔහු ඔබේ පිටිපස්සේ වදිනවා. වැගනාරවල ලයිට්ස් දොරවල් ඉතා මිල අධිකයි. ඒ නිසා ඒක ඉතා මිල අධික රෙපයාර එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ නීතිගරුකව ධාවනය කළත් වමෙන් ඕවර්ටේක් කරන වාහන, එකපාර ලේන් මාරු කරන වාහන ආදිය ට්‍රැෆික් එකේ බහුලයි. ඒ වගේ අවස්ථාවක එකතැන ඔටෝ බ්‍රේක් වෙනවට වඩා ඔබට වාහනේ පාලනය කරලා ඉතා පහසුවෙන් වාහනය හසුරවා ගන්න පුළුවන්. ඒ නිසා සමහරු නගරයේ ධාවනයේදී මේ සිස්ටම් එක ඕෆ් කරන් ගමන් කරන්නේ. ඒ වගේම අපි මේ සිස්ටම් එක ටෙස්ට් කරපු සමහර අවස්ථාවල මේක ක්‍රියාත්මක වුණේම නැහැ. ඒ නිසා මේ සිස්ටම් එක සම්බන්ධව ලොකු විශ්වාසයක් තියන්න එපා. හැම වෙලේම ඔබ පාර ගැන අවධානය සිටීම ඉතා වැදගත්. හැබැයි මේ සිස්ටම් එක ට්‍රැෆික් නැති පාරක දුර ගමනක් යන අවස්ථාවක වගේ ඉතා ප්‍රයෝජනවත්. මොකද හදිස්සියේ පාරට වාහනයක් දැම්මොත් කවුරු හරි පැන්නොත් මේ සිස්ටම් එකට අනතුර වළක්වන්න හෝ අවම කරන්න හොඳ හැකියාවක් තියෙනවා. වාහනයක් ඉදිරියෙන් ඇවිල්ලා ඒක බ්‍රේක් කරොත් හරි, වාහනේ මොකක් හරි වෙන බාධකයක් තිබුණොත් හරි, ඒක ළඟදී මේක ඔටෝ බ්‍රේක් වෙන පහසුකමක් තියෙනවනේ. ඒක ඇත්තටම හොඳ දෙයක්. නමුත් ඒක ලංකාවගේ රටක ඒක මං හිතන්නේ උචිත වෙන්නේ නැහැ. ඒ නිසා ඕප් එකකට තමයි මම නම් යන්නේ. තවත් මේ සේෆ්ටි පැකේජ් එකේ ලේන් ඩිපාචර් වෝනින් ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ තමන් යන ලේන් එකෙන් පිටතට යනකොට එලාම එකක් වදිනා වගේම මීටර් එකේ ඉන්ඩිකේට් කරනවා. ඒ වගේම වොබල් වෝනින් ෆන්ක්ෂන් එකෙන් වාහනේ ධාවනය කරන ගමන් නිින්ද ගියොත් වගේ අවස්ථාවක වාහනේ පාරේ හරියට ධාවනය වෙන්නේ නැත්නම් ඒක රියදුරාට දන්වනවා. මේ සිස්ටම් දෙකම පාරේ ලේන් මාකින් ඩිටෙක්ට් කරන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ සිස්ටම් වැඩ කරන්න ගමන් කරන පාරේ පැහැදිලිව ලේන් මාකින් ඇඳලා තියෙන්න ඕන. අවශ්‍ය නම් මේ සිස්ටම් එක ඕෆ් කරන්නත් පුළුවන්. පාකින් ඒකදී වගේ ඉස්සරහා බාධකයක් තියෙද්දී වැරදිලා බ්‍රේක් වෙනකොට ඇක්සලරේට් එක පෑගුණොත් එකපාර පිකප් වෙලා වාහනේ බාධකේ හැප්පෙන නිසා ඒක වළක්වන්න තප්පර 5ක් යනකම් පිකප් එක අඩු කරනවා. ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්නකොට ඉස්සරහා වාහනේ ගියත් ඔබ ඒකෙන් අවධානයක් නැතුව තවමත් නවත්තන් ඉන්නවා නම් කාර් ඩිපාචර් නෝටිස් ෆන්ක්ෂන් එකෙන් ඒක ඔබට දන්වනවා. ඔබ හෙඩ්ලයිට් එක දාන් යනකොට ඉස්සරහින් වාහනයක් එනවා නම් ලයිට් එක ඔටෝ ඩිම් වෙනවා. ඊට පස්සේ වාහනේ පහ වුණාට පස්සේ නැවතත් ඔටෝ හෙඩ්ලයිට් එක ඔන් වෙනවා. මේ නිසා රාත්‍රී කාලයේ ගමන් කරනකොට අතින් හැම වෙලෙම හෙඩ්ලයිට් එක දාන්න ඩිම් කරන්න අවශ්‍ය නැහැ. අලුත් වැගනාර එකේ ලැබෙන හෙඩ්අප් ඩිස්ප්ලේ එකත් සේෆ්ටි පැකේජ් එකේ පාර්ට් එකක්. මේ නිසා පාරෙන් ඇස් ඉවතර නොගෙන වාහනේ වේගය, මීටර් පැනල් එකේ පෙන්වන ඔක්කොම වෝනින්ග්ස්, ධාවනය වෙන ගිය එක වගේ තොරතුරු රැසක් බලාගන්න පුළුවන්. පහළ බටන්ස් වලින් ඩිස්ප්ලේ එක ඇංගල් කරන්න, එළියට ඇතුළට ගන්න, බ්‍රයිට්නස් වෙනස් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික තමයි සේෆ්ටි පැකේජ් එකට අයත් වෙන්නේ. අපට සේෆ්ටි පැකේජ් එක අවශ්‍ය නම් වැගනාර් FZO FX මොඩල් වල සේෆ්ටි පැකේජ් ඔප්ෂන් එක තියෙන මොඩල් එකක් ගන්න ඕන. ස්ටිංග්‍රේ ගන්නවා නම් XT මොඩල් දෙකේම සේෆ්ටි පැකේජ් එක අන්තර්ගතයි. මේ සේෆ්ටි පැකේජ් එකට අමතරව වෙනම සවි කරගන්න පුළුවන් උපාංගයක් විදියට ඔමිනි ඩිරෙක්ෂනල් කැමරා සිස්ටම් එකක් ලබා ගන්න පුළුවන්. මේ සිස්ටම් එකේ ඉස්සරහා පස්සේ වගේම වාහනේ දෙපැත්තේ සයිඩ් මිරර්ස් වලත් කැමරා සවි කරලා තියෙනවා. මෙමගින් වාහනේ වටේ සම්පූර්ණ රූපයක් ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන්. මේක පාක් කරන අවස්ථාවක, කුඩා පාරකින් ප්‍රධාන පාරකට දාන අවස්ථාවක පැත්තෙන් එන වාහන බලා ගන්න වගේ ඉතා වටිනා ඔප්ෂන් එකක්. දැන් සේෆ්ටි පැකේජ් එක නැති මොඩල් එකටත් පොදුවේ ලැබෙන සේෆ්ටි ඔප්ෂන්ස් මොනවද කියලා බලමු. වැගනාර්, FZ, FX, Stingray X හැම මොඩල් එකටම ඩ්‍රයිවර් පැසෙන්ජර් එයාබැග්ස් දෙකක් ලැබෙනවා. Stingray T එහෙම නැත්නම් ටර්බෝ මොඩල් එකට මීට අමතරව කර්ටන් එයාබැග්ස් එක්ක ඔක්කොම එයාබැග්ස් 6ක් ලැබෙනවා.
බැක් ඉම්පැක්ට එකදී බෙල්ලටන ෂොක් එක අඩු කරන සීට්ස්, ප්‍රීටෙන්ෂන වේරියබල් ෆෝස් ලිමිට් ඔප්ෂන්ස් තියෙන සීට් බෙල්ට්ස්, චයිල් සීට් සඳහා අයිසොෆික්ස් මවුන්ට්ස්, ඒ වගේම ඇතුළතින් හෙඩ් ඉම්පැක්ට් රිඩක්ෂන් ස්ට්‍රක්චර් එකක් තියෙන ඇක්සිඩන්ට් එකකදී පිටතින් එන ෂොක් එක ඇබ්සෝබ් කරන ලයිට් වේට් TECT කියන බොඩි ඩිසයින් එකක් තියෙනවා. ඒවගේම පාර යන මගියෙක් වාහන ඉදිරිපස හැප්පුණොත් ඔහුට වෙන ඩැමේජ් එක අඩු කරන්න ඇක්සිඩන්ට් එකේ ෂොක් එක වාහන ඉදිරිපස කොටසින් ගන්න ඩිසයින් කරලා තියෙනවා. රෝද හතරටම ABS එක, ඉලෙක්ට්‍රොනික බ්‍රේක් ෆෝස් ඩිස්ට්‍රිබියුෂන්, බ්‍රේක් ඇසිස්ට්, වාහන ලිස්සල යන එක වළක්වන්න ESP ස්ටැබිලිටි කොන්ට්‍රෝල් සිස්ටම්, කඳුවල පස්සට යන එක වළක්වන්න හීල් හෝල් කොන්ට්‍රෝල් වගේ ෆීචර්ස් ලැබෙනවා. වාහනේ හොරුන්ගෙන් බේරාගන්න ඉමොබලයිස සිස්ටම් එකක් වගේම සිකියුරිටි එලාම් සිස්ටම් එකකුත් තියෙනවා. වැගනාරකේ තියෙන්නේ ඔටෝමැටික් ක්ලයිමේට් කන්ට්‍රෝල් සිස්ටම් එක. රස්නේ දවසක වුණත් කැබින් එක හොඳ මට්ටමකට කූල් කරන්න මේක ප්‍රමාණවත්. මේ සිස්ටම් එකේ වාහනේ අයිඩල් ස්ටොප් ෆන්ක්ෂන් එකෙන් එන්ජින් එක නැවතුණාම AC කම්ප්‍රෙසර් එකත් වැඩ කරන්නේ නැති නිසා తాවකාලිකව කූල් එක ලබා දෙන්න ඉකෝ කූල් කියන ෆන්ක්ෂන් එක තියෙනවා. මේකෙන් වෙන්නේ කම්ප්‍රෙසර් එක වැඩ කරන වෙලාවේ කූල් එකට මැටීරියල් එකක් මිදිලා කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ නැති අවස්ථාවේ ඒකෙන් කැබින් එක කූල් කරන එක. AC කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ එන්ජින් එක ස්ටාර්ට් වෙලා තිබුණත් විතරයි. ඒ නිසා ට්‍රැෆික් එකේ වාහනේ නවත්තන් ඉන්නකොට කම්ප්‍රෙසර් එක වැඩ නොකර වැඩිපුර ඉන්ධන ඉතුරු කරනවද නැතිනම් ඉන්ධන ඉතුරුවට වඩා AC එකේ කූල් එක වැඩිගත්ද කියලා සිලෙක්ට් කරන්න නෝමල්, ඉකෝ, කම්ෆර්ට් කියලා මෝඩ්ස් තුනක් මේ සිස්ටම් එකේ තියෙනවා. ඩෑෂ්බෝඩ් එක පුරා විහිදුන දිග යාවෙන්ස් නිසා ඉස්සරහ සීට්ස් ඉක්මනින් කූල් කරන්න පුළුවන්. නමුත් ඉස්සරහ සීට් දෙකම එකට සම්බන්ධ වෙලා තියෙන නිසා වෙනත් වාහනවල වගේ ඉස්සරහ සීට් අතරින් සිසිල් වාතය පස්සට යන එකට බාධාවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඩෑෂ්බෝඩ් එකේ මැද ඩිස්ප්ලේ එකට ටිකක් ලොකු ඒරියා එකක් වෙන් කරලා තියෙන නිසා මැද යාවෙන්ස් ලැබෙන්නේ නැහැ. මේ හේතු නිසා ඉස්සරහ සීට් තරම් වේගයෙන් පිටිපස සීට් කූල් වෙන්නේ නැහැ. නමුත් ටිකක් වෙලා ගියත් කාලයත් එක්ක පිටිපස සීට්සුත් හොඳට කූල් වෙනවා. වැගනාරක අනිත් කුඩා වාහන එක්ක බැලුවම රයිඩ් කම්ෆර්ට් එක අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. සාමාන්‍යයෙන් පාරේ තියෙන වලකඩලි වුණත් වෙන පොඩි වාහනයක තරම් ඇතුළට එතරම් තදින් දැනෙන්නේ නැහැ. ඒ වගේම අලුත් වැගනාරක කෝණ කරද්දිත් හයිවේ ස්පීඩ් වල ධාවනයේදීත් හැන්ඩ්ලිං පරණ මොඩල් එකට වඩා යම් තරමක් හොඳයි. ඒ වගේම වාහනේ පිකප් එකත් පරණ මොඩල් එකට වඩා වැඩි. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 150ක් වෙනවා. ටර්නින් රේඩියස් එක මීටර 4.4ක්. ඒ නිසා ලංකාවේ වලකඩලි තියෙන පාරවල් වලටත් සාමාන්‍යයෙන් ගැලපෙනවා. ඒ වගේම අඩු ඉඩකින් හරව ගන්නත් පුළුවන්. ඩ්‍රයිවිං සීට් එකේ ඉඳන් බැලුවොත් වටේම ලොකු ජනේල පුළුල් වින්ස්ක්‍රීන් එක නිසා පිටත ඉතා හොඳින් පේනවා. පිටිපස වීදුරුව යම් තරමක් ටින් කරලා තියෙන්නේ නමුත් පිටත පෙනීම ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්. සයිඩ් මිරර්ස් වල view එක ගොඩක් හොඳයි. හරියට ඇඩ්ජස්ට් කළොත් බ්ලයින්ඩ් ස්පොට් එකක් නැති තරම්. ඩෑෂ්බෝඩ් එක සීට් එකට සාපේක්ෂව ටිකක් උසයි. ඒ නිසා මුලින්ම වාහනේ පදවනකොට ඉස්සරහා බොනට් එක එන්ඩ් එක ගැන අදහසක් ගන්න ටිකක් අමාරුයි. නමුත් වැගනාර FX හැරෙන්න අනික් මොඩල්ස් වල අවශ්‍ය නම් ඩ්‍රයිවිං සීට් එකේ හයිට් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. සීට් වාහනේ පොළව මට්ටමින් ගොඩක් උසින් සවි කරලා තියෙන නිසා නගින්න බහින්න වගේම පහසුවෙන් ඉඳගෙන යන්නත් පුළුවන්. නමුත් ඩ්‍රයිව් කරද්දී සාමාන්‍ය ඩ්‍රයිවිං සීට් එකකට පුරුදු වෙලා තියෙන කෙනෙක්ට මේක ටිකක් අපහසුයි. පැඩල් පාගන්න කකුල වලලු කරෙන් ගොඩක් ඇතුළට නමන්න ඕන. විශේෂයෙන්ම ගොඩක් දුර එක දිගට ධාවනය කරනකොට වලලු කර ප්‍රදේශයේ වේදනාවක් එන්න පුළුවන්. මේක පදවන කෙනාගේ උස, කකුලේ දිග වගේ දේවල් මතත් තීරණය වෙනවා. කොහොම නමුත් සීට් එක පුළුවන් තරම් පස්සට අරන් සීට් හයිට් එක පහත් කිරීම, කකුල ඉස්සෙන්න පොළවට ගණකම් පාපිස්සක් හෝ කීපයක් දෙමීම වගේ දේවල් වලින් මේ ප්‍රශ්නය බොහෝ දුරට සමනය කරගන්න පුළුවන්. වැගනාරකේ තියෙන්නේ ගොඩක් ස්මූත් CVT ගිය බොක්ස් එකක්. ස්පෝර්ට් මෝඩ් බටන් එකකුත් තියෙනවා. මෙමගින් එන්ජින් ස්පීඩ් එක වැඩි කරලා ඇක්සලරේට් කරන්න වගේම කඳු බහිනකොට එන්ජින් බ්‍රේකින් පහසුකමක් ලබා දෙනවා. නෝමල් ඩ්‍රයිවිං වලදී මේක ඔෆ් මෝඩ් එකේ තියෙන්න ඕන. මේ තියෙන්නේ මේ වාහනේ RO6A කියන 660cc 3 සිලින්ඩර් VVT එන්ජින් එක. මේ එන්ජින් එකට ISG යුනිට් එකක් සම්බන්ධ වීමෙන් තමා මේ වාහනේ හයිබ්‍රිඩ් වාහනයක් බවට පත් වෙන්නේ. මේ එන්ජින් එකෙම ටර්බෝ මොඩල් එක තමා ස්ටිංග්‍රේ T මොඩල් එකේ තියෙන්නේ. මෙතන එන්ජින් ඔයිල් කැප් එක, මෙතන එන්ජින් ඔයිල් ඩිප්ස්ටික් එක තියෙනවා. සාමාන්‍ය වැගනාර් ස්ටිංග්‍රේ එන්ජින් එකට ෆුල් සින්තටික් 0W20 එන්ජින් ඔයිල් තමා රෙකමන්ඩ් කරලා තියෙන්නේ. උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවය සඳහා 0W16 ඔයිල් පවා පාවිච්චි කරන්න පුළුවන්. ලීටර 2.6ක ප්‍රමාණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ටර්බෝ එන්ජින් එකට 5W30 එන්ජින් ඔයිල් රෙකමන්ඩ් කරන්න. .3 බ්‍රේක් ඔයිල් පාවිච්චි කරන්න ඕන. මේ තියෙන්නේ රේඩියේටර් එක.
රිප්ලේස් කරන්න ලෝං ලයිෆ් බ්ලූ කූලන්ට් ලීටර 3.2ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. CVT ගියබොක්ස් ඔයිල් රීප්ලේස් කරන්න සුසුකි CVTF Green 2 ඔයිල් ලීටර 5.7ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සඳහා ඔක්කොම මොඩල්ස් වලට PSI 35ක් හුලං ගන්න කියලා සුසුකිගේ රෙකමෙන්ඩ් කරලා තියෙනවා. අපි දැන් මේ වැගන්ආර් මාදිලි අතර ඇති වෙනස්කම් මොනවද කියලා බලමු. ඔබට සරිලන්නේ මොන වැගන්ආර් මොඩල් එකද කියලා තීරණයක් ගන්න මේක ඉතා වැදගත්. අපි වැගන්ආර් හයිබ්‍රිඩ් මොඩල්ස් වන FX, FZ, Stingray X කියලා හඳුන්වන සාමාන්‍ය Stingray මොඩල් එකත්, Stingray T කියලා හඳුන්වන Turbo මොඩල් එකත් අතර වෙනස්කම් හොයා බලමු. ස්පොයිලර්, සයිඩ් ස්කර්ට්, ඒරෝ ස්ටයිල් බම්පර් වගේ දේවල් FX එකට ලැබෙන්නේ නැහැ. පරණ වැගන්ආර් වලට සමාන ඩිසයින් එකක් තියෙනවා. Multifunction steering wheel, steering wheel එකේ උස අඩු වැඩි කරන tilt steering, driver seat එකේ උස adjust කරන options වගේ දේවල් FX එකට ලැබෙන්නේ නැහැ. driver seat එකේ උස adjust කරන option එක ඔබ සාමාන්‍ය කෙනෙකුට වඩා උසයි නම් හෝ මිටි නම් ගොඩක් වැදගත් වෙනවා. LED headlamp FX එකට ලැබෙන්නේ නැහැ. FZ එකටත් low beam එක විතරයි LED. හැබැයි head beam එක හැම වෙලෙම පාවිච්චි නොකරන නිසා FZ එකට එක ලොකු ප්‍රශ්නයක් නම් නෙමෙයි. push start, keyless entry, auto light වගේ option සාමාන්‍ය FX model එකට ලැබෙන්නේ නැහැ. FX safety package model එකට විතරයි ලැබෙන්නේ. driver seat, vanity mirror එක, ticket holder එක වගේ options ඔක්කොම model වලට ලැබෙනවා. නමුත් passenger seat, vanity mirror FX model එකට ලැබෙන්නේ නැහැ. ඉස්සරහ windshield එකේ front windows වල IR UV cut function එක FX එකට ලැබෙන්නේ නැහැ. නමුත් පිටිපස්සේ වීදුරු වලට ඒ option එක ලැබෙනවා. ඒ වගේම turn signal light integrated door mirrors FX model එකට ලැබෙන්නේ නැහැ. paddle shifters, cruise control ලැබෙන්නේ වැගන්ආර් Stingray turbo model එකට විතරයි. ඒ වගේම turbo model එකට ලැබෙන්නේ 15 inch aluminum rims. FZ සහ Stingray normal models වලට 14 inch aluminum rims ලැබෙන්නේ. FX එකට 14 inch steel rims ලැබෙන්නේ. engine එකේ බලය Stingray turbo model එකේ වැඩි, නමුත් ඉන්ධන කාර්යක්ෂමතාවයත් තරමක් අඩුයි. එයාබෑග්ස් ටර්බෝ මොඩල් එකට 6ක් ලැබෙනවා, අනික් මොඩල්ස් වලට 2යි ලැබෙන්නේ. ඉස්සරහා පස ස්ටැබිලයිසර් FX මොඩල් එකට ලැබෙන්නේ නැහැ, අනික් මොඩල්ස් වලට ලැබෙනවා. සේෆ්ටි පැකේජ් එක සාමාන්‍ය FX, FZ මොඩල් වලට නම් නැහැ, අවශ්‍ය නම් සේෆ්ටි පැකේජ් මොඩල් එකක් ගන්න ඕන. නමුත් Stingray මොඩල් ඔක්කොටම සේෆ්ටි පැකේජ් එක ලැබෙනවා. FX මොඩල් එක තමා මිලින් අඩුම මොඩල් එක, නමුත් ගොඩක් ෆීචර්ස් ලැබෙන්නේ නැහැ. Stingray turbo model එකේ features ඔක්කොම ලැබෙනවා, බලයත් වැඩි, නමුත් ඉන්ධන කාර්යක්ෂමතාවය ටිකක් අඩුයි. ඒ වගේම engine එකේ කල් පැවැත්ම, second hand market එකත් ටිකක් අඩුයි. මේ ප්‍රශ්න අමතක කරනවා නම් ගන්න හොඳම එක turbo model එක තමයි. නමුත් බොහෝ දෙනෙක් ගන්න සාමාන්‍ය Stingray එකයි වැගන්ආර් FZ එකයි සසඳලා බැලුවොත් safety package එක ඇරෙන්න දෙක අතර features වල සැලකිය යුතු වෙනසක් නැහැ. design එකේ වෙනස, fog light, front armrest box වගේ වෙනසක් විතරයි තියෙන්නේ. නමුත් ලංකාවේ සුසුකි ඒජන්ට් ගේන වැගන්ආර් ප්‍රීමියම් කියන FZ මොඩල් එකේ daytime running lights, LED fog lights එක්ක Stingray එකේ නැති parking sensor වගේ features උත් තියෙනවා. මේ වැගන්ආර් ප්‍රීමියම් කියන මොඩල් එකේ වෙනස මොකක්ද කියලා බොහෝ දෙනෙක් අහනවා. වැගන්ආර් ප්‍රීමියම් කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු ජපන් වැගන්ආර් FZ මොඩල් එකටම තවත් after market features කිහිපයක් add කරලා ලංකාවේ තත්ත්වයට ගැලපෙන ආකාරයට වාහනේ වෙනස්කම් කිහිපයක් කරලා සුසුකි සමාගමෙන් ලංකාවේ official විකුණන වාහනේ. ගොඩක් ලංකාවේ වැගන්ආර් විකුණන්නේ fake හෝ unbranded Chinese setup එක. මේකට original Pioneer 7 inch DVD audio system එකක් එක්ක සාමාන්‍යයෙන් හොඳ reverse cam එකක් ලැබෙනවා. fog light එක daytime running lights ලැබෙනවා. හැබැයි මේ daytime running lights ගොඩක් එළිය වැඩි. සමහර අවස්ථාවල ඉස්සරහින් එන වාහනවලට කරදරයක් වෙන්න පුළුවන්. ඉස්සරහා පස්සේ දෙකේම parking sensors ඇතුළත් කරලා තියෙනවා. engine එක ලංකාවේ petrol වලට optimize කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ උෂ්ණත්වයට ගැලපෙන Dunlop tires ඇතුළත් කරලා තියෙනවා. මේකේ වැදගත්ම දේ වෙන්නේ කිලෝමීටර 80,000ක් හෝ අවුරුදු 4ක් දක්වා තියෙන agent warranty එක. factory faults, recalls වගේ අවස්ථාවකදී මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් brand new කියලා register කරන්න පුළුවන් agent ගෙන් ගන්න වාහන විතරයි. අනික හැම වාහනයක්ම recondition විදියට තමයි register කරන්න වෙන්නේ. මේකේ තියෙන අවාසි මොනවද කියලා බලමු. දැනට agent ගෙන් safety package model එක ලබා ගන්න බැරි එකත් තරමක අවාසියක්. නමුත් අපි ඉස්සෙල්ලා කතා කළා වගේ safety package එක ලංකාවට එතරම්ම ගැලපෙන්නේ නැහැ.
අවශ්‍යනම් ඩුවල් සෙන්සර් බ්‍රේක් ඔප්ෂන් එක ඇරෙන්න අනික් ගොඩක් ඔප්ෂන්ස් තර්ඩ් පාටි ඇසසරි විදිහට සවි කරගන්නත් පුළුවන්. ලොකම අවාසිය ඒජන්ගේ ඕඩර්ස් පෝලිම නිසා වාහනයක් ලබා ගන්න මාස 3ක් හෝ 4ක් බලන් ඉන්න වෙනවා. ඒ අතරතුර ඩොලර් යෙන් රේට් වෙනස් වුනොත් ආණ්ඩුවේ ටැක්ස් එක වෙනස් වුනොත් ඒ පාඩු හෝ ලාභ ඔබට විඳ දරා ගන්න වෙනවා. ටැක්ස් එක ගැන කතා කළොත් ජපෑන් ඇල්ටෝ මිරා වගේ වාහන වැගන්නාරකට වඩා ලංකාවේ මිල අඩු වුණත් ඒ මිල ඇතුලේ ලොකු ටැක්ස් එකක් තියෙනවා. වාහනේ ඇත්ත වටිනාකම ඊට ගොඩක් අඩුයි. නමුත් වැගන්නාරයකට දැනට ඊට සාපේක්ෂව ගොඩක් අඩු ටැක්ස් එකක් වදින්නේ. ඒ නිසා වැගන්නාරයක ලංකාවේ ගෙවන මුදලට උපරිම වටිනාකමක් තියෙන වාහනයක්. මැස්ඩා ෆ්ලියා කියලා එන්නේත් වැගන්නාරකම රීබේජ් කරලා. දෙකේ සැලකිය යුතු වෙනසක් නැහැ. ඉතින් මේ රිවිව් එකෙන් වැගන්නාර ගැන ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇතයි කියලා හිතනවා. අපි මේකේ දෙවන කොටස විදියට පාවිච්චිය සහ නඩත්තුව ගැන තවත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. YouTube එකේ elegri.com කියලා සර්ච් කළොත් අපේ අනික් වීඩියෝස් ඔක්කොම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම elegri.com එකේ ඔටෝමොබයිල් ෆෝරම් එකේ ඔයගලන්ට වාහන ගැන තියෙන ප්‍රශ්න කතා කරන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.